YouTubeෙන් හා Facebookෙන් Apple තාක්ෂරය ගැන හොයන ඔයාලව Apple Tech Geek අපි ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ Apple කම්පැනිගේ අලුත්ම අප්ඩේට් එකක් කරන iOS 11.0.2 ගැන. අද අපි කතා කරමු මේගොල්ලන්ගේ මේ අප්ඩේට් එකේ මොකද්ද වෙලා තියෙන වෙනස්කම් කියලා. Appleගේ අලුත්ම අප්ඩේට් එකක් වුණා iOS 11.0.2 අප්ඩේට් කරපු ෆෝන් නැතයි මේ තියෙන්නේ. මේක බැලුව බැලමට නැත්තම් ලොකු වෙනසක් වෙලා නැහැ. මොකද Appleලා මේ පාර දීලා තියෙන්නේ ගොඩක්ම අප්ඩේට් එක දීලා තියෙන්නේ iPhone 8 එකටයි 8 Plus එකටයි. මම ඒක මුලිනුත් ඔයගලන්ට කිව්වා. Settings page එකට ගිහිල්ලා බැලුවත් මේක ඇත්තටම ලොකු වෙනසක් වෙලා නැහැ. icons වල එහෙම කිසිම දෙයක්. ඊට අමතරව අපේ menu එකට ගිහිල්ලා බැලුවත් apps වල කියන්නේ Apple එහෙම redesign වීමක් කියලා නැහැ icons වල. ඉතින් ඇත්තටම කියනවා නම් මම කලින් කිව්වා වගේ iOS 11.0.2 මේජ් අප්ඩේට් එක ඇවිල්ලා තියෙන්නේ iPhone 8 වල සහ 8 Plus එකට. අපි බලමු ඒකෙත් මොනවද වෙනස්කම් වෙලා තියෙන්නේ කියලා. iOS 11.0.2 වල ඇවිල්ලා තියෙන ලොකුම අප්ඩේට් එක මොකද්ද කියලා බැලුවොත් ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන් iPhone 8 එකටයි 8 Plus එකටයි ආපු ඉෂුව එකක් තමයි මේගොල්ලෝ මේ අප්ඩේට් එකෙන් ෆික්ස් කරලා තියෙන්නේ. අප්ඩේට් එක තමයි ඒගොල්ලන්ගේ ඊය පීස් එකේ ක්‍රැක්ලිං සවුන්ඩ් එක. ඒ ක්‍රැක්ලිං සවුන්ඩ් එක ෆික්ස් කරලා තමයි මේ අප්ඩේට් එක ඇවිල්ලා තියෙන්නේ. ඊට අමතරව මේගොල්ලෝ මේ දාලා තියෙනවා වගේ addresses and issue that cloud caused some photos to become hidden කියලා. මේක සහ fixes and issue the attachment and smim encrypted email should not keep open. මේ ටික තමයි මේගොල්ලෝ හදලා තියෙන්නේ. ඊට අමතරව නම් මේගොල්ලෝ ලොකු අප්ඩේට් එකක් issue කරලා නැහැ මේ පාර. ගොඩක් දුරට මේගොල්ලන්ගේ ඊළඟ අප්ඩේට් එක වෙන්නේ 11.1 එක. 11.1 එකේදී මේගොල්ලන්ගේ මේ 3D touch එකේ තියෙන lags එහෙම, ඒ කියන්නේ මේ ඔයගලන්ට පේනවා ඇති 3D touch එක use කරද්දී පොඩ්ඩක් stuck වෙලා වගේ තමයි අපිට 3D touch menu එක එන්නේ. මේක ගොඩක් දුරට මේගොල්ලෝ හදලෙයි. මේ වගේ ඊළඟ major update එකකින් බලා ගන්න පුළුවන් මේගොල්ලෝ සමහර විට interface එකත් පොඩ්ඩක් විතර වෙනස් කරයි. ඒ කියන්නේ app icon එහෙම වෙනස් කරයිද මොනවාද කරන්න කියලා ඊළඟ video එකේදී අපිට කරන්න පුළුවන්. මෙයාගේ පුංචි පුංචි වෙනස්කම් කිහිපයක් තමයි iOS 11.0.2 වල අපිට දක්නට ලැබෙන්නේ. ඇත්තම කියනවා නම් මේ අප්ඩේට් එක ගොඩක්ම වැදගත් වෙන්නේ iPhone 8 සහ 8 Plus යූස් කරන කට්ටියට තමයි. අනිත් අයට නම් මේක ලොකු අප්ඩේට් එකක් නෙවෙයි. මොකද මෙගාබයිට් 279 වගේ පොඩි අප්ඩේට් එකක් තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ මොකක් හරි තියෙනවා නම් ඔයගොල්ලන්ට මොකක් හරි අඩුපාඩුවක් වගේ තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි අපේ YouTube channel එකට subscribe කරන්න අමතක කරන්නත් එපා. ඔයාලගේ Apple යාළුවෝ වෙනුවෙන් මේ වීඩියෝ ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. මේ වගේම තවත් වීඩියෝ එකකින් නැවත අපි හමු වෙනවා.